lead the web news. අදාපි මාතරට ආවේ සුභාරංචියක් කියන්නේ. මොකක්ද දන්නවද ඒ සුභාරංචිය? ඒ ආරංචිය තමයි මේ රට කියන නැවේ කපිතාන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සුභාරංචියයි අපි අරගෙන ආවේ කියන එක මේ අස්සද්දි මතක් කරන්නට ඕනේ. ගරු දෙමව්පියනි, මම මේ සුභාරංචිය ගැන මෙහෙම පොඩි කතාවකින් පටන් ගන්නම්. අපි කියමු මේ ලංකාව කියන නැව මූදේ ඉන්නකොට ඔබතුමාලා වැඩි කට්ටියක් මූදත් එක්ක දීවරකම් කරන අපේ මිත්‍රයෝ. මේ නැව ශ්‍රී ලංකාව කියන නැව කුණාටුවකට අහුවෙනවා. මේ කුණාටුවට අහුවෙනකොට හැමෝම මේ නැව පාලනය කරගන්න බැරුව ඉන්නකොට දෙන්නේ තුන්දෙනෙට තරුණයි කියන දෙන්නේ තුන්දෙනෙට කියනවා පුළුවන් නම් මේ නැව පොඩ්ඩක් බේරලා ගෙනෙපන් කියලා. හැමෝම බැහැ කියනකොට එක්කෙනෙක් කොනක ඉඳන් තනියෙන් පැත්තකට වෙලා බලාගෙන ඉන්නේ. ඒ බලාගෙන ඉන්න කෙනා මේ විශාල කුණාටුවෙන් ලංකාව කියන නැව ගිලෙන්න යනකොට හිමින් සැරේ වරායට ගෙනල්ලා නැවයි නැවේ හිටපු මිනිසු ටිකයි ඔක්කොම ජීවිත දෙකයි බේරගෙන ආපු ඒ නැවේ කපිතාන් තමයි රනිල් වික්‍රමසිංහ කියන එක මතක තියාගන්න කරු මිත්‍රවරුනි. කරු දෙමව්පියනි, එහෙනම් මේ රටේ ශ්‍රී ලංකාව කියන නැවේ යන වතුරේ වතුර ටික තමයි ඔබතුමාලා මේ රටේ මිනිස්සු කියන එක මතක තියාගන්න. මේ මිනිසුන්ට පුළුවන් ඕනම් මේ නැව ගිලන්න. එහෙම නැත්නම් මේ නැවට පාඩුවේ තව ටිකක් ගමනක් යන්න ඉඩ දෙන්න. ඒ තීරණේ තියන්නේ ඔබේ අතේ. ඒ තීරණේ තියන්නේ මේ රටේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා පෝලිං වල මරනකොට ළමයට ඉස්කෝලේ යන්න බැරිකොට බෙහෙත් ටිකක් ගන්න බැරිකොට දුක් විඳපු ඔබතුමාලගේ අතේ තියෙන්නේ. දැන් මේ නැව තවත් අවුරුදු පහකට මූදු යන්නයි යන්නේ. මේ නැව තව අවුරුදු පහකට මූදු යන්නයි යන්නේ. ඔබතුමාලා සූදානම් නේද මේ නැවත වතාවක් මූදට ගෙනියලා අපේ වැඩ කටයුතු කරන්න රනිල් වික්‍රමසිංහට බාර දෙන්න ඔබ සූදානම්ද? අනිවාර්යෙන් කරු දෙමව්පියනි. ඒ නිසා මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේක අර අපේ විදේශ ඇමතිතුමා කිව්වා වගේ එක්ස්පෙරිමන්ට් කාලයක් නෙමෙයි, දීලා බලමු කාලයක් නෙමෙයි. දීලා බලන්න, දීලා බලලා අපේ භාෂාවෙන් කියනවා නම් කෙලව ගන්න. අපි සූදානම් නැහැ මගේ අම්මේ තාත්තේ. මතක තියාගන්න, මේ රටේ සත පහක් නැතිකොට, සංචිතයක් නැතිකොට, මිනිසුන්ගේ ගෙවල් ගින්නි තියනකොට, කන්න නැතිකොට ඒක බාරගන්න අභියෝගයක් බාරගන්න පුළුවන් වෙච්ච නායකෙක්ට අපි දන්නවා දකුණේ ඔබතුමාලට කොන්ද තියෙනවා එමිනියව ආරක්ෂා කරන්න කියන එක අපි දන්නවා. ගෞරවනීය දෙමව්පියනි, මේ ශ්‍රී ලංකා ගොඩියේ අවුරුදු දෙකකට සිංහ ඇඹරිලා හිටියේ. සිංහ ඇඹරිලා හිටිය නිසා ගෞරවයෙන් මේ කොඩිය වනන්න මගේ අම්මේ තාත්තේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා ලංකාව රැකලා දුන්නා කියන එක හොඳින් මතක තියාගන්න මා වරි පියෝරේ. ගෞරවනීය දෙමව්පියනි, කයිවාරුකාරයන්ට රැවටෙන කාලයක් නෙමෙයි. එකක් මතක තියාගන්නකෝ, දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ වෙනස මම ඒක විතරක් කියන්න. ගොඩක් කතික වෙන නිසා වැඩි වෙලා කතා කරන්නේ. දැන් සමහරට සජිබේ කට්ටිය කියනවා සජිත් වෙනුවෙන් ආදේශකයක් ඕනනම් ගෙනල්ලා දියන්න පුළුවන්. කවුද? හර්ෂ කියමුකෝ මගේ මිත්‍රයා, මහින්දානන්දගේ මිත්‍රයා, එක පාසලේ. සමහර මිනිස්සු කියනවා සජිත් වඩා හර්ෂ හොඳයි. සමහර මිනිස්සු කියනවා නෑ සජිත් මිල්ල පුදෙන්. අනුර කුමාරගේ ඒගොල්ලන්ගේ සමහර කට්ටිය කියනවා හරිනි හොඳයි, හරිනි වේදාලා මේ ඡන්දෙ ගහමු. හැබැයි අපිට විකල්ප නෑ. රටරම අපිට ඉන්නේ එක නායකයයි, ඒ රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක මේ අවස්ථාවේ අපි ආඩම්බරයෙන් කියනවා. අපි ගාව ආදේශන නෑ. මේක රකපු මිනිහට රකින්න දෙන්න අපි සූදානම්, ඔබ සූදානම් කියලා අපි දන්නවා. මිතුරුනි, මේ කයිවාරු ජොනීලා දෙන්න ගැන මම එකක් කියන්න. මේ දෙන්නට බැරුණා විවාදයකට එන්න. මේ දෙන්නට විවාදයක් කරගන්න බැරි වුන් දෙන්න අභියෝගයක් බාරගන්න බැරි වෙච්ච එක මේ රට රකින්න ඔබතුමාලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ මගේ අම්මේ තාත්තේ. පක්ෂේ තමන්ගේ තනතුරයි තමන්ගේ ජනාධිපතිකමයි ලබා ගන්න රට රකින්නම් කියන එකෙක් කවදාවත් විශ්වාස කරන්න එපා මගේ අම්මේ තාත්තේ.
ඒ වෙලාවේ ගෙවල් ගිනි ගන්නකොට මිනිසුන්ට කන්න නැතිකොට රටේ එක සුද්ධයක් නැති වෙලාවකදී මේ සියලු දේවල් කරලා අද ලංකාව මේ දකුණු පුරවරේ මොනතරම් සුන්දර තැනකට පත් වෙලා තියෙනවද කියලා හදවතින් අහලා බලන්න. නිසා මම දීර්ඝව මේ වැඩි වෙලා කියන්න යන්නේ නැහැ. ආදරෙම්ම කියන්නේ අද අපි මාතරින් ඇවිල්ලා පටන් ගත්තා. ලංකාවේ පල්ලෙහාම තැනින් පටන් ගත්තා. පල්ලෙහාම තැන ඉඳන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තව අවුරුදු 5ක් දෙන වැඩසටහන මේ කරලා තියෙන වැඩවලට මේ ගෞරවය දෙන වැඩසටහන අද මාතර ඉඳන් ආරම්භ කරලා රට වටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනපති වෙනකන් ඊගාව පාරට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. මේක සංවිධානය කරද්දී අපි පක්ෂයක් නැහැ අපිට. අපිට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ මිනිසු රකින්න වැඩපිළිවෙළ තව ඉස්සරහට ගෙනියන්න පමණයි. එනිසා මාතරින් දෙන්න අද හයිය කාංජනද ආරම්භ කරලා දුන්න හයිය මේ හැම ඇමතිවරයෙක්ම තමන්ට දීපු වග්ගීම් කොටස ඒ නායකයත් එක්ක එකතු වෙලා කරපු නිසායි අද රට මේ තත්ත්වෙට තියෙන්නේ. සමග දෙමව්පියනි, අමාරුම කාලේ මැරෙන්න ගිය ලෙඩා බේරගත්ත දොස්තර දැන් ලෙඩා හොඳට ඇවිල්ලා වාට්ටුවේ දාලා හෙට නිතර ගෙදර අරින්න ඉන්නේ. ඒ නිසා මතක තියාගන්න, ඒ ලෙඩා බේරපු ඒ ලෙඩේ හොඳ කරපු දොස්තරව ඔබේ ගමේ ඔබේ රටේ ඔබේ පළාතේ ඉස්පිරිතාලේ දොස්තර හැටියට තියාගන්න කියමින් රටේ ජනාධිපතිතුමාට අනාගත ජනාධිපතිතුමාට මාතර ඔබට ජය වේවා කියමින් මන් යනවා බොහොම සුදුසු දනට.